ජපානයේ හැම ඍතුවකටම අදාළව වගා කරන එළවලු පළතුරු වර්ග සහ මල් වර්ග කාලින් කාලයට වෙනස්. ඉතින් හැම අධ්‍යාපන ආයතනයකම නර්සරි ඉස්කෝලේ ඉඳන් යුනිවර්සිටි වෙනකම්ම ශිෂ්‍යයන්ට වගා කිරීමේ සඳහා වෙනම කාල පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා. මං ඉගෙන ගන්න යුනිවර්සිටි එකෙත් අපිට වගා කිරීමේ කටයුතු සඳහා වෙනම කාල පරිච්ඡේද වෙන් කරලා තියෙනවා. ඒ නිසා අපි මේසර ස්ප්‍රින් එකේ යාළුවොත් එක්ක එකතු වෙලා බතල තමා වගා කරේ. දැන් අපි වගා කරපු බතල දැන් හොඳටම අල බැහැලා අද අපි අබතල ගලවන්න තමා ලෑස්ති වෙන්නේ. ජපාන් වලින් බතල වලට කියන්නේ සත්සුමයිමෝ කියලා. සත්සුමයිමෝ කොහොමද ගලවන්නේ කියලා අපි අද බලමු. අපිට කිලෝ 25ක් 34 වගේ ප්‍රමාණයක බතල ගලවන්න පුළුවන් වුණා. ඊළඟට අපි මේ ගලවපු බතල විශේෂ ආහාරයක් කරගෙන විවිධ බතල වලින් හදන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් හදන්න තමා ලෑස්ති වෙන්නේ. අපි මොනවාද හදන්නේ කියලා මම ඔයාලට තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්.